ඔය සමහර වෙලාවට කේන්ති ගියාම එහෙම කියනවනේ දන්න කෙහෙම්මල කියලා මේ ඔය කෙහෙල් මල සහ කෙහෙම්මල කියන එක සාමාන්‍යයෙන් මේ ඔය මේ කෙහෙම්මල කියන එක සංදි වෙන්නේ කෙසෙල් දන මල් අහහ කෙහෙම්මල් වුණා කියලා කියන්නේ අහහ ඒ කෙහෙම්මල දන්නවනේ ඔව් ඒ කෙහෙම්මල දන්නවා කෙහෙල් මල් වලට මේ ඔය කෙහෙල් මල් වලට කෙහෙල් මුව නැත්තම් කෙහෙල් මුහ කියලාත් කියනවා බොහොම රසට උයන්න පුළුවන් ඔව් කාලා තියෙනවා ඕවනේ උයලා තියෙනවා ඔව් උයලා තියෙනවා ඔව් මේ දැන් ඔය රහට උයන කෙහෙම්මල අපි මිනිහෙක්ට අපහාසයට ගන්න ඇයි කියන ප්‍රශ්නේ තියෙනවානේ ඔව් අපිට තරහ ගියාම කොහෙවත් තියෙන කෙහෙම්මල් මොකටද පලි වෙන්නේ ඔව් ඒක හරි මේ කතාව මේකයි ඔය කේන්ති ගියාම කියන කෙහෙම්මල සහ කෙහෙල් ගහේ හටගන්න කෙහෙම්මල කියලා කියන්නේ දෙකක් ආහහා හරිද කිසිම සම්බන්ධයක් නැහැ මේ දෙක අතර එකට කියවෙනවා තමයි එක විදියට ඇහෙනවා තමයි අපි කිසිම සම්බන්ධයක් නැහැ ඔය මේ කේන්ති ගියාම කටින් පිට වෙන කෙහෙම්මල් කියන පදය සිංහල භාෂාවේ පදයක් නෙමෙයි මේ පෘතුගීසීන් නාමනේ අපේ රටට ඔය පරංගීන් කේන්ති ගියාම කිව්ව පද තුනක එකතුවක් තමයි ඔය වචනේ මොනවාද වචන තුන පෘතුගීසි භාෂාවෙන් කේන්ති ගියාම කියලා තියෙනවා කේ එල් මාල් කියලා මෙතන කේ කියන්නේ මොකද්ද කියන එක එල් කියලා කියන්නේ මේ පෘතුගීසි භාෂාවේ තියෙන මේ නিত্য ප්‍රත්‍යක් මාල් කියන්නේ වැරද්ද හරිද එතකොට මේක තේරුම තමයි මේ පද තුනේම එක හුස්මකට කිව්වොත් ඒක කියවෙන්නේ කේ එල් මාල් කියලා ඒකේ තේරුම සාමාන්‍යයෙන් පෘතුගීසි මොකක් හරි වැඩක් කර කර ඉන්නකොට මේ ඒක වැරදුනොත් ඔවුන් කියනවා මොකද්ද වැරද්ද කියලා. ඒ මොකද්ද වැරද්ද කියන එක තමයි පෘතුගීසි භාෂාවෙන් කේල් මාල් කියලා ඉබේම කටින් පිට වෙන්නේ. අපේ කනට ඒක ඇහෙන්නේ කේල් මාල් කියලා. ඒ නිසා තමයි මේ ඔය අපි කේන්ති ගියාම මේ මොන කෙහෙල් මලක්ද කියලා කියන්නේ. ඒ කෙහෙල් මලයි අර කෙහෙල් ගහේ හැදෙන කෙහෙල් මල අතර කිසිම සම්බන්ධයක් නැහැ. හරිම අසරණයි, හරිම නිහතමානී, හරිම අවංකයි. නිර්දෝෂී කෙහෙල් මල. කෙහෙල් මල ගහේ හැදෙන එක.